ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම තාරිකා මීරංගනී ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආර්ථික සභාව රැස්වේ ආර්ථිකය ගැන විද්වතුන්ගේ අදහස් Enterprise Sri Lanka ණය සහන පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය සිරිලිය සවියේ ඩිෆෙන්ඩරය නඩු පාණ්ඩයක් ලෙස නම් කෙරේ නියගෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න රුපියල් බිලියන 2000කට වැඩි ප්‍රතිපාදන ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාගේ ප්‍රධානත්වයෙන් වැසුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදි සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අප්‍රමාණ වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. රුපියල අප්‍රමාණ වීම වළක්වීමට මහබැංකුවගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරනු අතර ඊට බලපා ඇත්තේ බාහිර සාධක බවයි මෙහිදී පෙන්වා දුන්නේ. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රසක්ද මෙම තත්ත්වයට මුහුණ දී තිබවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. අපනයන ප්‍රවර්ධනය කර ගැනීමට ලබා දී හැකි ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබඳව ජාතික ආර්ථික සභාව මෙහිදී දැනුවත් කෙරුණා. බදු ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. මංගල සමරවීර, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද, ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. एंटरप्राइज श्रीलंका वेडसटहन यटते नयसहन पासुकाम पुलुल किरीमट कैबिनेट मंडलय तीरणय कला ए अमात्य मंगल समरवीर महतागे योजनावकट अणुवायि नव तीरणयट अणुव दनट ताक्षणिक सेवे निरतव सिटिन जातिक वृत्तीय सुत्सुकाम पह हय सह हत मट्टम सपुरा एति वृत्तिकयंटद एंटरप्राइज श्रीलंका वेडसटहन यटते नय सपेनु एति सुलु परिमाण सत्व पालन अंशवल यदेन्नंटद मे यटते नय प्रधानय किरणवा लमा सुरकु मध्यस्थान आरंभ किरीम संधा अवश्य आयोजन अपेक्षा करना हटद नय लबागत है कि परिधि एंटरप्राइज सहन नय पहासुकाम पुलुल किरणवा मेयात्र निष्पादन सलसुम निर्माण इंजीनियर समागम संधाद एंटरप्राइज श्रीलंका वेडसटहन यटते नय लबागनी मे पहासुकाम स्वाबेलीमट एमति मंडलय मीट पेर तीरणय कला ए अणुव यांत्र इलेक्ट्रॉनिक विद्यावीन सविबलगेन्वेन समागम संधा सहन सलसिय हेकि परिधि नव नय योजना क्रमय क्रियात्मक किरीमटद अमात्य मंडल अनुमतिय हिमिव तिबेनवा तेल मिल सैम मसकम संशोधन वन्ने मिल सूत्रेकट अनुभव कैबिनेट तीरण दनुदीमे माध्यमेदी अवधारणे केरुणा एहिदी माध्यमेदी नगु प्रश्नवलट अमात्यवरुन मेलेस पिलितुरु लबा दुन्ना වැඩි වෙනකොට වැඩි වෙන්නත් අඩු වෙනකොට ඒ වාසිය ජනතාවට ලැබෙන විදිහට තමයි වැඩි වෙනකොට වැඩි වෙන්නත් අඩු වෙනකොට අවාසනාවට මේ දින අඩු වෙනකොට ජනතාවට වාසිය ඊයේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා රැපින ට්‍රස් වෙන්නේ විශේෂ අවධානය යොමු වුණා මොකද තෙල් මිල ඉහළ යනකොට බොහෝ වෙළෙන්දෝ සමහර භාණ්ඩවල මිල අසීමිතව වැඩි කරන ඒ පිළිබඳව ජීවන වියදම් කමිටුවට විශේෂ අවධානය යොමු කළා ක්‍රියාමාර්ග ගන්න කියලා කිව්වා දැන් පිටි මිල වැඩි කරා පිටි මිල වැඩි කරනකොට ඒ අදාළ අනුමැතිය නැතුව කළා තිබුණා ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙන්නයි අඩු වෙනකොට අඩු වෙන්නයි නම් ආණ්ඩුවක් මොකටද නැති එහෙම ලෝකේ අනිත් ආණ්ඩු කොහොමද තියෙන්නේ ඉතින් මේ ජනතාවට දැන් යුරෝපේ කොහොමද තියෙන්නේ යුරෝපේ නෙමෙයි නෑ නෑ ඔබතුමා කියනකො නෑ ඉතින් ඔබතුමා හැමතිස්සෙම කතා කරන්නේ දූපත් මානසිකත්ව වෙන්නේ යුරෝපේ එපා ඇමරිකාවේ එපා ඉන්දියාවේ එපා මේ ලංකාව එහෙම ලංකාවක් තියෙනවද මේ ගෝලීය කරණයට දැන් ඔබතුමා කියන විදිහට යුරෝපයත් වැරදි ඇමරිකාවත් වැරදි ඉන්දියාවත් වැරදි මේ ලංකාවේ තමයි වෙනම සුවිශේෂීව තියෙන්නේ ඔය ඔය මානසිකත්වයෙන් ඉවත් වෙන්න නෑ නෑ ඔබතුමා ජනතාව බලාගෙන ඉන්න මේ රටට ගිහලා අමුතු වේව නැහැ මේ ලෝකේ කරන ක්‍රමවේදයක් මේ තියෙන්නේ නූතන ක්‍රමවේදය මේ ඔබතුමාලා රජය ආරම්භ කළ ගමම්ම තෙල් අඩු කරා 117 දක්වා වැටුප් වැඩි කරා 10000ක් රජයේ සේවාවන්වලට මේ සිද්ධිය ඔය මේ මුදල් අර්බුදවලට හේතු වුනේම නැද්ද නෑ ඉතින් මේ මුදල් අර්බුදේ වුණාට අපි ඒක පොරොන්දු වුණ දෙයක් ඒ වෙලාවේ ජනතාවට තිබුණේ විශාල ප්‍රශ්නයක් මොකද 2006 ට පස්සේ කවදාකවත් මේ වැටුප් වැඩිවීමක් කළා නෑ ඒ නිසා අපි පොරොන්දු වුණා වැටුප් වැඩිවීමක් කරනවා කියලා ඒක අමාරුයි නමුත් වැටුප් වැඩිවීම අපි එනකොට අපිට වාර්තා කරලා තිබුණා අපිට හොයාගන්න අපිට තිබුණා වාර්තා වෙලා තිබුණා අය වැය ලේකනේ තිබුණා ණය ප්‍රමාණය නෙවෙයි ඊට වඩා විශාල ණය ප්‍රමාණයක් ඒගොල්ලෝ අරගෙන තිබුණා ඒකයි උතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැටුප් වැඩිවීමින් ද නෙවෙයි එතකොට අපි බලාපොරොත්තු වුණා ණය ප්‍රමාණය එකක්
නමුත් වක්‍රව ණය අරගෙන තියුණා බැංකු හරහා. ඒවා එකක්වත් වාර්තා වෙලා නැහැ භාණ්ඩාගාරයට. නමුත් ඒවා ගෙවන්න තියෙනවා දැන් 2019. එතකොට අපිට කියන්න බෑ මේවා වක්‍රද කෙලින්ද කියලා. රජයක් විදියට අපිට ගෙවන්න වෙනවා. එතකොට ඒක තියෙනවා මං හිතන්නේ 130ක් විතර. ඉතින් අමාත්‍ය ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැතුව මේ රජයේ සේවකින්ට දුන්නේ අපි ඒවා ඔක්කොම ගණන් හදලා දුන්නේ අපිට රඳාපෑව තියෙම ගැන. අපිට තියෙන අමාරුව අන්න එතනයි. අපි බලාපොරොත්තු වුණු 9 බිලියන 100 ගානක ණය ප්‍රමාණයක් මේක හින්දා එනවා. අපි රට පාලනය කරන්න ඕනේ. අපි ආවේ මිනිස්සුන්ව බලා පාලනය කරන්න. මිනිස්සුන්ට දෙන දෙයක් අපි කියන්නේ නැහැ එකක්වත් වැඩි කියලා. මං කියන්නේ මදි කියලා. දෙන මහ බැංකුව විදිහට තවත් දෙන්න ඕනේ. මේ අය වැලේ කෙනෙන් තව සහනාධාර දෙන්න ඕනේ. මේ ඔක්කොම නොයෙකුත් තැන්වල කප්පාදු කරලා මම පොදු ජනතාවට තව සහන දෙන්න ඕනේ. රජයේ සේවකින්ට විතර නෙවෙයි දුන්නේ. අපි මතක තියාගන්න අපි සමෘද්ධිය දෙගුණ කරා. අපි මහපොළ ශිෂ්‍යත්වයේ දෙගුණ කරා. ඒ වගේම අපි පෝර සහනාධාර දුන්නා. එතකොට අපි වී වලට සාතික මිල් දුන්නා. කිරි ලීටරයකට සාතික මිල් දුන්නා. ඒකෙන් අද විශාල ලාභයක් ලැබෙනවා ගොවීන්. මොනවා වුණත් දැන් කිරිවල එහෙම මිල මිල දී ගැනීමේ මිල වැඩි උනේ ඒකෙන් අදත් නිවැරදි ප්‍රමිතියෙන් යුත් මීටරයක් හඳුන්වා දෙන තෙක් ත්‍රිරෝද රථ සඳහා මීටර භාවිතය අනිවාර්ය කිරීම తాවකාලිකව නවතා තමන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා නිසි ප්‍රමිතියකින් තොර මීටර් සවි කිරීමෙන් අප බලාපොරොත්තු වෙන කාර්යභාරය ඉටු නොවන බව පෙනී යන නිසා මේ මීටර් පිළිබඳ මේ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමිති කාර්යාංශයේ මගින් ඒ සඳහා ක්‍රමවේදයක් සලස්වලා දැනට විලඳපොලේ තිබෙන හා විලඳපොලට පැමිණෙන මීටර් නිසි ප්‍රමිතියෙන් යුතුයදයි සොයා බලලා සහතික නිකුත් කරන තෙක් අපි නවතා දැමීමට තීරණය කළා ඒ කාර්යාංශයේ සමග මාගේ නිලධාරි සමග සාකච්ඡා කරලා සතියක් හෝ දෙකක් ඇතුළතදී මීට අදාළ ප්‍රමිතිය සකස් කරලා ඒ සඳහා අවශ්‍ය සහතික ඒ නිෂ්පාදකින්ට නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරා. ඒ පිළිබඳව ඒ කටයුතු අවසන් වුණායින් පස්සේ ඉන්පසු සති දෙකක් හෝ තුනක කාල සීමාවක් තුළ මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මේ අතර මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා විශේෂ වර්ණයකින් යුතු අංක තහඩුවක් හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ත්‍රිවිල් රථ පැදවීමේදී මගීන් ප්‍රවාහනය කිරීමේදී මගේ අදහසක් තිබුණා වයස අවුරුදු 35ට අඩු අයට එය තහනම් කරන්නට. නමුත් එය කිසිසේත් දැනට එම වෘත්තියේ නියුක්තව ඒ සඳහා බලපත්‍ර ලබාගෙන ඇති කිසිම කෙනෙකුට බලපාන්නේ නැහැ. ඉදිරියේදී නම්බර් ප්ලේට් නිකුත් කිරීමේදීත් ඒ වගේම මේ තියෙන රථවලටත් අපි යම් කාල සීමාවක් තුලදී අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වෙනවා ඒවා හඳුනාගත හැකි ආකාරයට මේ කුලි රථ සඳහා විශේෂ පාටකින් අංක තහඩුවක් ලබා දෙන්න ත්‍රිවිල් රථ නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක ඇති අවශ්‍යතාවය උම්මට පෙන්වා දුන්නා ඒ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ වැඩකටයුත්ත අපි ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා නියගින් පීඩාවට පත් පවුල් 451000කට කඩින් මින් සහනාතර ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 230ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ වෙනකොට පවුල් 451000ක් පමණ අපිට වාර්තා වෙලා තියෙනවා. මේ පවුල් 450000 අපි ගත්තොත් එහෙම මේ අය සඳහා එක් මාසයකට රුපියල් 5000 ආහාර මල්ලත් රුපියල් 4000 ආහාර මල්ලත් ලබා දීම සඳහා මිලියන 230ක් යනවා. ඉතින් අපි මේ බඩු මල් ලබා දීම ලබන සතියේ ඉඳන් ආරම්භ කරන්න නියමිතයි. ඒ වගේම අපි මේ පාර ලබා දෙන බෑග් එකේ අපි සටහන් කරලා තියෙන්නේ අපේ කමට අපි කියලා. මොකද පහුගිය අවස්ථා කීපෙකදීම අපි මේ බඩු මල් ලබා දුන්නත් සමහර වෙලාවට මේක ආණ්ඩුවෙන් ලබා දෙන බඩු මල්ලක් මේ නියඟයෙන් පීඩා විඳින ජනතාවට ආණ්ඩුව ලබා දෙන උදව්වක් කියන එකවත් මම හිතන මේක සමාජගත වුණේ නැහැ. ආණ්ඩුව අපේ නිසා අපේ කමක් තියෙන නිසා තමයි මෙතර නියඟයක් පවතින වෙලාවට මෙතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඒ අපේ ජනතාව වෙනුවෙන් පණිවිඩයක් විදිහට කියන්නේ. වියලි කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ රසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට සහන සැලසීම සඳහා රජය මැදිහත් වීමෙන් වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මකයි. ඒ අනුව විලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොටාසයට අයත් කුඩා විලච්ඡිය මහ විලච්ඡිය ඇතුළු ගම්මානවල පවුල් 600ක් සඳහා වියලි සලාක බෙදා දීම පසුගිය දිනක සිදු කෙරුණා. මෙම සහන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. අපිට දැන් අවුරුදු 3ක්ම බැස්ස නැහැ ගොවිතැන්පත් නැහැ ළමයින්ට ඉතින් ස්කූල්ට ගෙනියන්න වතුර ටිකක් නැහැ ඒ වගේ ඉතින් අපිට ආහාර දීම ගැන අපේ ආණ්ඩුවටත් ස්තුති කරනවා
මේ සහනාධාර වැඩපිළිවෙලෙන් මේ රජය ගෙනියන වැඩසටහන නිසා අපිට බොහොම මේ සන්තෝසයි අවධානය යොමු කරලා අපි අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් හැම මාසිකව මේ ජනතාවට පවුලක 5 දිනක් විතර ඉන්නවනම් ඒ හැට 5000ක බඩු මල්ලකුත් 4 දිනක් 3 දිනක් විතර ඉන්නවනම් ඒ පවුලකට 4000ක බඩු මල්ලකුත් මේ වීරසලාක ලබා දෙනවා සිරිලිය සවිය සංවිධානයේ 2011 වර්ෂයේ ලබා දුන් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන ඩිෆෙන්ඩර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය නම් කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහු පැහැර ගැනීම සඳහා මෙම රථය භාවිත කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා මෙම ජීප් රථයේ වර්ණයේ අවස්ථා දෙකකදී වෙනස් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ සිරිලිය සවිය සංවිධානයට අයත් WPKA 0.642 අංකය යටතේ ලියාපදිංචි කර ඇති මෙම වාහනය හෝමාගම ප්‍රදේශයේ තිබී පොලිසිය මීට පෙර සොයා ගත්තා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරින් තුනිකුත් කළා ඔහුගේ බිරිඳට සහ සොහොයුරියටද වරින් තුනිකුත් කෙරුණා ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේ පාඨමාලාවක් හැදෑරීම සඳහා මුදල් යොදවා ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා එම පාඨමාලාව පැවැත්වූ එරට ආයතනයේ සහ සැකකරු අතර ඇති සම්බන්ධතාව පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට තවදුරටත් ප්‍රකාශ කළේ එම ආයතනයට රුපියල් ලක්ෂ 20ක මුදලක් බැරවී ඇති බවද එම නිලධාරීන් ප්‍රකාශ කළා රජයේ මුදල් ඇමරිකා ඩොලර් 332000ක මුදලක් සපරාදී සාවද්‍ය පරිහරණය විශ්වාසය කඩකිරීම ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඔහුට එරෙහි චෝදනාවයි මේ සම්බන්ධයෙන් අපමත සිටින ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් විදේශගත වුවද ඔහු යලිත් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි ඔහුගේ පළමු සහ දෙවන අපකරුවන් වන බිරිඳ හා සොහොයුරියටද වරින් තුනිකුත් කෙරුණේ. අදාළ වරින් තු ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරයටද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා. මෙම සිද්ධියට අදාළව බැංකු ගිණුම් 71ක් සම්බන්ධ විමර්ශන සිදු කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. කොරියාවේ තේගු ප්‍රාන්තයේදී මීට වසර 19කට පෙර දැරියක අපයෝජනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළ ඉල්ලීම් අනිද්දා ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද දෙනුම් දුන්නා. අදාළ සැකකරුවන් 3 දෙනාගේ විදේශ ගමන්ද තහනම් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ හරහා රහස් පොලිසිය ජාත්‍යන්තර ඒකකයේ වෙත අදාළ ඉල්ලීම් සිදු කර තිබෙනවා. රහස් පොලිස් නිලධාරීන් කොරියාව වෙත ගොස් විමර්ශන සිදු කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සෑම විටම ජනතා තීන්දුවට ගරු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. යෝධකණ්ඩිය ශ්‍රී දේවානන්ද මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍යවරයාගේ මූල්‍ය දායකත්වයෙන් සහ ඒ මහතාගේ ඉල්ලීම මත පෞද්ගලික දානපතීන්ගේද පරිත්‍යාගයෙන් පාසල වෙත බස් රථය පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප වේදාරච්චි මහතා අදමිම අවස්ථාවට එක් වුණා. 2019 2020 වෙනකොට මේ රටේ අනාගතය තීන්දු කරන ඒ නැතිවෙන කඩේ ඉන්නවා. ඔබලා තීන්දු කරන්නට ඕන උදාගම්මාන 20000 අපේ රටට හොඳද නරකද කියලා කාරණා. පුංචි මිනිස්සුන්ට තමන්ගේම කියලා නිවසක අයිතියක් ලබා ගැනීමයි මේ වැඩසටහනෙන් අපි අදහස් කරන්නේ. තීන්දු ඇත්තේ ඔබලාගේ යටතේ. ඔබලා දෙන ඕනම තීන්දුවකට අපි ලෑස්ති. ඔබලා කිව්වොත් නෑ ඉදිරියට යන්න අපි වැඩ කරගෙන ඉදිරියට යන්න. ඔබලා කිව්වොත් නෑ මේ කරපු දේවල් හොඳ නෑ. කරුණා කරලා ගෙදර යන්නේ කියලා කිව්වොත් ඒකත් අපි හිස නවාගෙන ඒ ජනතා තීන්දුව පිළිගන්නවා. රටේ ආර්ථිකය සහ විපක්ෂය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒ කොළඹ පැවති උත්සවයකින් අනතුරුයි. ලංකාව වගේ මේවැනි සමාජ සුභසාධන පරිසරයක් ලෝකේ කොහෙවත් ඇති කරලා නැහැ. මොකද ලෝකේ වෙන කොහෙවත් නැති විදියට හොඳට උගත් සෞඛ්‍ය සම්පන්න දක්ෂ හැකියාවන් තියෙන ප්‍රිය ජනක තරුණ තරුණියන් ඉන්නවා ලංකාවේ. ඇයි එහෙනම් අපිට ඒගොල්ලන්ට උචිත රස්සා හොයලා දීලා ඒගොල්ලන්ට හොඳ ජීවිතයක් අපිට ලබා දෙන්න බැන්නේ? අන්නේ අභියෝගයට තමයි අපි දැන් මුහුණ දෙන්නේ.
ඒ සටනේ වැදගත් පියවරක් තමයි අද අපි ආරම්භ කරන්නේ. ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම අපිට අවිලා කියනවා ලක්ෂයක් එකහමාරක් දෙකක් අපි හෙට උනත් රස්සා දෙන්න පුළුවන්. සංචාරක ක්ෂේත්‍රයේ අය කියනවා අපිට හෙට උනත් අපිට ලක්ෂයක් රස්සා දෙන්න පුළුවන්. මෙහෙ රස්සා දෙන්නත් පුළුවන් පිටරට සල්ලි දෙන්න රස්සා දෙන්නත් පුළුවන්. කොහේ හරි ගිහිලා තමුන් ආසලා සියලු දෙනාටම හොඳ රස්සාවක් සහ හොඳ ජීවිතයක් ලබා දීම තමයි අපේ අමාත්‍යාංශය අරමුණ. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංගද අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වලට චීනෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් මුල් අපරාධ කොට්ටාශයට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චයිනා හාව සමාගම මගින් මේ මුදල් ලබා දී තිබෙනවා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට දින 10කට පෙර චීනයෙන් චෙක්පත් මගින් පමණක් ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 3.7ක් බවයි වාර්තා වන්නේ. එයින් ඩොලර් 6,60,000ක් ලබා දී ඇත්තේ ප්‍රචාරක ටී-ෂර්ට් සහ වෙනත් මුද්‍රණ කටයුතු වලට බවද සඳහන්. ඡන්දදායකයන්ට අල්ලස් ලෙස සාරි සහ වෙනත් තෑගි භාණ්ඩ ලබා දීමට මෙයින් ඇමරිකා ඩොලර් 2,97,000ක් වෙන් කර ඇති බවද වාර්තා වෙනවා. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ 11,359,190 ගිණුම් අංකය හරහායි මීට අදාළ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ. ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි 2,5 බැගින් වන චෙක්පත් 4ක්ද මේ ගිණුම් හරහා මාරු කරගෙන ඇති බව සඳහන්. 98.13.28, 98.13.33, 98.13.36 සහ 98.13.35 එම චෙක්පත් අංක වෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංගද අල්විස් මහතා පවසන්නේ. පරීක්ෂණ කටයුතු අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දවසේ අපිට ආරාධනා කර තිබුණා. පහුගිය කාලේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත හරහා මේ අනාවරණය කරාට පස්සේ හිටපු ජනාධිපතිවරයා නඩු දානවා කිව්වා. මේට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. මේ කිසිම දෙයක් මේ දක්වා අරගෙන නැහැ. ඒ අනුව පෙනී යනවා මේ ගනුදෙනු පිටිපස යම් කිසි විදිහකට ඇත්තක් තියෙනවා කියන කාරණාව. මේල අපි මේ රටේ ජනතාවට යමක් කියන්නේ. ඒ තමයි අපි ඒගොල්ලොන්ට කියනවා තොපේ හොරා තොපිට හොඳ නැහ. තොපේ ගෙදර ගිනිලා තියාගෙන ඉන්න. හැබැයි මේ රටට එපා. මේ රටට ඕනේ නැහැ. අපි මේ හොරකම විතරක් මේ ගනුදෙනු විතරක් නෙමෙයි තව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මේ පිළිබඳ අදහස් පළ කළා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කරපු වාර්තා සම්බන්ධව CID එක මේ වෙනකොට පරීක්ෂණ පවත්වමින් යනවා. චයිනා හාබ සමාගමෙන් මුදල් ගනුදෙනු වෙච්ච තොරතුරු බැංකුවලින් රැස් කරමින් ඉන්නවා. මං හිතන්නේ අපිට MM කරුණු ඉදිරියේදී අනාවරණය කරගෙන ඊට අදාළ පුද්ගලින්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න පුළුවන් වෙයි තාම ඉක්මනින් කියලා විශ්වාස කරනවා. මහින්ද රාජපක්ෂ දැන් ඉතා හොඳින් එළදරව් වී තිබෙනවා. චීන සමාගම් වලින් කෝටි 111ක් ගත්ත බව. වෙන ලෝකයේ සමාජයක් නම් රාජ්‍ය නායකයා විදේශ සමාගම් වලින් පගා අරගෙන රටට විනාශකාරී ව්‍යාපෘති ගෙනාවා කියලා කිව්වනම් ඔහුට දේශපාලන නෙවෙයි මේ භූමිය ජීවත් වෙන්නත් අයිති නැති වෙන තත්ත්වයක් ඇති කරනවා. මොකද තමයි ලෝකයේ 2005 මහින්ද රාජපක්ෂ බලයට එනකොට ගිරවා පැත්තුවේ ගැමියා බලෙන් 2015 වෙනකොට කම්බ හොරා මත දබගෙන රියැලිටි වැඩසටහන් වෙනස් මාවතකට යොමු කළ ITN Youth with Talent 3rd Generation ප්‍රවර්තන චාරිකාව කටුනායක ඇවරිවත්ත දක්වා අද පැමිණියා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉඳුනිල් අතපත්තු. Youth with Talent 3rd Generation සතර දිගන්තේ පියවා ගොසිනා විලසමි ඇසින් සේනා ලංකාවේ දැවැන්තම රියැලිටි
තමයි යුත් විත් ටැලන්ට් කියලා කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ ජයග්‍රහයි 8 වන දවසේ මේ විදිහට අපි මේ ප්‍රදේශයේ නිමා කරද්දී හෙට උදෑසන අපි ගම්පහෙන් ජයග්‍රහයි 9 වන දවසේ ආරම්භ කරන්න සූදානම්. එකතු වෙන්න ලංකාවේ තාරුණ්‍ය වෙනුවෙන් නිර්මාණය කරපු යුත් විත් ටැලන්ට් කිරුළ අරගෙන යන ප්‍රවද්දන චාරිකාවට මේ වැඩසටහන ඇත්තටම අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් උපමට්ටම් කරන්න මහඟු අවස්ථාවක් අපේ රටේ අලුත් පරම්පරාවට සැඟවිලා තියෙන දක්ෂතා එළියට ගන්න ITN එක කරන ඉතාම හොඳ වැඩසටහනක් කියලා තමයි අපි දකින්නේ. ගොඩක් හොඳ වැඩක් කියලා අපිට කියන්න තියෙන්නේ. ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් හොඳම දරක් තමයි යුත් විත් ටැලන්ට් කියන්නේ. අපේ රටේ ඉන්න හැංගිච්ච දක්ෂතා තියෙන දක්ෂ තරුණ පරපුරකට විශේෂ අත්වලක් දීම Youth with talent, third generation. And then what came back at him? හම්බන්තොට උඩමළල රසින්පුර වනජීවී කාර්යාලයේ අසලදී පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ මොහොමඩ් රිස්වාන් නොහොත් ජම්බෝ නැමැති 37 වෘති පුද්ගලයෙකුයි. වනජීවී නිලධාරීන් දෙදෙනෙකු විසින් තමන්ට වෙඩි තැබූ බව තුවාල ලැබූ පුද්ගලයා පවසා තිබෙනවා. මේ වන විට එම පුද්ගලයා හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හම්බන්තොට පොලිසිය පවසන්නේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ බවයි. අනුරාධපුර නගරයේ ඉදිකරමින් පැවති මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී තිබෙනවා. එම අවස්ථාවේ ඉදිකරීම් කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වනාලි පහර දීමකින් එපාවල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සැබලකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එස්.එම්. රංජිත් රත්නායක නම් 48 හැවිරිදී මොහු තිදරුපියෙක්. රියදුරු රැකියාවක නියුතු මෙම පුද්ගලයා රැකියාව සඳහා මාතලේ බලා යමින් සිටියදී අද උදෑසන මෙම වනාලි ප්‍රහාරයට ලක්ුණේ. වනාලි ප්‍රහාරයට ලක් වූ ඔහු බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේදී පසුගිය දිනක 17 හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් තිබුණා. තරුණියගේ දෙමාපියන් අම්බලන්තොට පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඊට අදාළ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණා. අද පසොරුවේ පොලිසිය කළ වැටලීමකදී පැහැර ගැනීමට ලක් වූ තරුණිය බලහත්කාරයෙන් නිවසක රඳවා සිටියදී සොයාගෙන තිබෙනවා. ඇය පැහැරගත් තරුණියා පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි. මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත බව පොලිසිය පවසනවා. මෙම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පසුගිය රජ්‍ය සමයේ ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති වෙනුවෙන් විශාල වශයෙන් ලබාගත් ණයවලට පොලී ගෙවීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව බවයි එමහතා වැඩිදුරටත් සඳහන් කළේ. ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් කාර්යාලය සහ ත්‍රිකුණාමල අධිශ්‍රේණි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙම අදහස් පළ කළා. සියලු පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ශ්‍රණාගාරයකින් සහ තිරස් හරිත උද්‍යානයකින්ද සමන්විතයි. මෙම පරිශ්‍රය තුළ පිහිටා ඇති ස්මාර්ට්ෆෝන් කලාපය දවසේ පැය 24 පුරාම ගනුදෙනු කිරීමට අවකාශ සැලසෙන පරිදි ATM හා CDM යන්ත්‍ර වලින් සමන්විත වනවා. අද අපිට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ණයබර. පසුගිය රජය විශාල වශයෙන් ණයගත්ත යම් යම් ව්‍යාපෘති ආරම්භ කරන්න. හම්බන්තොට වරායේ සත පහක ආදායමක් නේ. මත්තලත් ගුවන්තොට පොලිත් එහෙමයි. පෝට් සිටි එකත් එහෙමයි. ආදායම නැතු වුණාට ගත්ත ණය වලට පොලියයි වාරිකයේ ගවන්න ඕනේ. මේ අවුරුද්දේ අපේ අයවැය පරතරය බිලියන 644යි. බිලියන. ඉතින් මේකට එකම උත්තරේ තමයි අපනයනේ වැඩි කිරීම. අපනයනේ වැඩි කිරීම වලින් පබනයි අයවැය පරතරය පීවන්න පුළුවන්. ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා සහ ලංකා බැංකුවේ මහා කළමනාකාර සෙනරත් බණ්ඩාරයන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. 2010 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ බාහිර ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් ශක්‍රිතා අධ්‍යයනයක් සිදු කර නොමැති බව අද හෙළි වුණා. ඒ ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මෙහිල් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේදී. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාණිජ සේවා සාමාන්‍ය අධිකාරී දුමින්ත පණ්ඩුක වීරරත්න මහතායි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දුරකථන ඇමතුම් මැදිස්ථානය බාහිර ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් 2010 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සකස් කළ ව්‍යාපාර සැලැස්මේද සඳහන් නොවු බව කොමිසම හමුවේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරරත්න මහතා ප්‍රකාශ කළා. මෙම ශක්්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බවට සාක්ෂි කිසිවක් Taman ළඟ නොමැති බවයි ඒ මහතා කියා සිටියේ. 2009 වසරේදී මෙම සමාගමේ දුරකථන ඇමතුම් මැදිස්ථානය බාහිර ආයතනයකට පැවරීමට තීරණය කර තිබෙනවා. ඔහු කොමිසම හමුවේ කියා සිටියේ මෙම තීරණය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වයේ විසින් ගෙන තිබුණද Taman ඒ බව නොදන්නා බවයි. දිනපතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලද පැමිණිලි අනුව එවැනි මැදිස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් තිබූ බව සාක්ෂිකරු කියා සිටියා. තවද ඔහු කියා සිටියේ එම තීරණය සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම පළ කර ටෙන්ඩර් කැදවා ලද යෝජනා ඇගයීමට ලක් කර ඒ සඳහා ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදු වුවාද යන්න පිළිබඳව Taman ළඟ කිසිදු සාක්ෂියක් නොමැති බව වීරරත්න මහතා කොමිසම හමුවේ කියා සිටියා. මෙවර යලකන්නේදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 5000ක උපරිමයක් දක්වා වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. සහල් සඳහා සාධාරණ වෙළඳපොළ මිලක් පවත්වාගෙන යාම තුලින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද සහන සැලසීම මෙහි අරමුණයි. ඒ සමග තවත් යෝජනා රැසකට කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි. වසර 2025 වන විට ආර්ථික වශයෙන් දියුණු නවීන සමාජයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙලක් අනුව කාර්යක්ෂමව රාජ්‍ය ආයෝජන සිදු කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතන මගින් ව්‍යාපෘති හඳුනා ගැනීම, තෝරා ගැනීම, සැලසුම් කිරීම හා අනුමැතිය ලබා ගැනීමේදී මාර්ගෝපදේශ මාලාවක් රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම සඳහා ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණතාවක් දක්වන කමිටුවක නිර්දේශ සහිතව සංකල්ප පත්‍රිකාවක් සකස් කෙරෙනු ඇති. උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය යටතේ ඇමරිකා ඩොලර් මිලියන 50ක අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. එය ඇමරිකා ඩොලර් මිලියන 70 දක්වා ඉහළ නැන්වීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් සපයන සේවා සඳහා වන අයකිරීම් විදේශ මුදල් වලින් සිදු කළ හැකි පරිදි ඇතැම් විනිමය පාලන සීමාවන් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වුණා. විදේශ විනිමය භාවිතය තුළින් වාසිදායක තත්ත්වයන් හිමි කර ගැනීම මෙමගින් අපේක්ෂිතයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතුවල නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නව කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. සිවිල් ගුවන් සේවාවන්ගේ ආරක්ෂාවන්ට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමේ පනත වෙනුවට නව පනත කෙටුම්පත් කෙරෙනු ඇති. නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සපයා ගැනීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවලින් බැහැර ප්‍රදේශවල පොදු පහසුකම් නැන්වීම මෙහි අරමුණයි. චීනයේ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ පිළිබඳ විද්‍යා අකඩමිය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය තීරණය කළා. ඒ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව උදෙසායි. යුක්රේනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සේවා හා රාජකාරී විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා දෙරට අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය හිමි වුණා. රත්නපුර කුමර විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රත්නපුර නවනගරයෙන් ඉඩම් කොටසක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ගුවන් හමුදාපති ආමාශල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා සමාජික සමාජිකාවන් හට උපහාර පිදීමේ උත්සවයක් ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්වුණා. 2018 වසරේදී ලෝක කැරම් ශූරතාව සහ ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනුයි මෙම උපහාර උළෙල පැවැත්වුණේ. ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම් ප්‍රදානය කළ අතර මුදල් ත්‍යාගද ලබා දුන්නා. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයා වයිස් මාෂල් සුමංගල ඩයස් ඇතුළු හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෲප් කැප්ටන් තුෂාර සිරිමාන්න, ගුවන් හමුදා දැල්පන්තු සංචිත සභාපතිනි ගෲප් කැප්ටන් සුරේකා ඩයස් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සල ලේකම් ගෲප් කැප්ටන් පත්මන්ද කොස්තා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ව්‍යාපාරික පුවත්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායක නයෝජනා ක්‍රමයේ රත්නපුර දිස්ත්‍රික් උත්සවය අමාත්‍ය තලතාතු කෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ජාතික ඉදිරිකිරීමේ බැංකුව මගින් තෝරාගත් ව්‍යවසායකයන්ද සිවිසි දෙනෙකු තෝරාගෙන ඔවුන්ට නයෝජනා සුරකුම් පද්ද මෙහිදී ලබා දුන්නා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා මහතාතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ලෝක ළමා දිනය වෙනුවෙන් ගුරුගේ නේචපාක්කෙදී වැඩසටහන් රසක් පැවැත්තුණා. උද්‍යානයේ නැරඹීමට ලෝක ළමා දිනයේදී පැමිණි සියලු ළමුන්ට ප්‍රවේශපත් නොමිලේ පිරිනැමුණා. දරුවන්ගේ දක්ෂතා එළ දැක්වෙන විශේෂ ක්‍රියාකාරකම්ද මෙහිදී පැවැත්තුණා. ගුරුගේ නේචපාක් නිර්මාතෘ ධනවර්ධන ගුරුගේ මහතාතුළු පිරිසක් මිට එක්ව සිටියා. අයිතන් ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk